අයුබෝවන් සුබ දවසක්. ඔන්න අදත් පොඩි මාතෘකාවක් අරගෙන කතා බහකට ආවා. ඇත්තට මේ මාතෘකාව පසුගිය වීඩියෝ එකේ කරපු මාතෘකාවටම අදාළයි. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ ටැක්ස් ගැන මම කතා කරපු එක. ඇත්තටම ඕස්ට්‍රේලියාවේ ටැක්ස් කරද්දී ටැක්ස් ගැන කියද්දී මම කිව්වා ඇත්තටම ඩොලර් 18,000ට වඩා ආදායමක් ලබන අවුරුද්දකට හැමෝගෙම ටැක්ස් ගන්නවා කියලා. ඇත්තටම මේක පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනි. එහෙම ටැක්ස් ගන්නවා වගේම ඊට පස්සේ ටැක්ස් එක වැඩි වෙනවා. ඒක ඕගොල්ලන්ට ගිහපාර වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. ඊට පස්සේ පොඩි පැහැදිලි කිරීම් කීපයක් තියෙනවා. එකක් තමයි ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ විතරක් නෙවෙයි, දැන් කිමක ශ්‍රී ලාංකික ශිෂ්‍යෙක් හරි ඉන්දියානු ශිෂ්‍යෙක් හරි කවුරු හරි මෙහෙ ඇවිල්ලා අතිරේක රැකියාවක් කරනවා කියලා පාර්ට් ටයිම් ජොබ් එක. එතකොට ඒ අය ටැක්ස් ගෙවන්න ඕනි මෙහි අය වගේම පුරවැසියෝ නොවුනට. ඕගොල්ලෝ දන්නවා ඇති ඔස්ට්‍රේලියාව ටිකක් නීති රීති අතින් ටිකක් තද. ඒ වගේම ඒගොල්ලෝ වැඩිපුරම මේ පිටින් මෙහාට එන අයගෙන් වැඩිපුර වැඩ ගන්නවා වගේ තත්ත්වයක් තියෙන රටක්. ඒ කියන්නේ ඇත්තටම මුලින් ඇවිල්ලා මෙහි එස්ටැබ්ලිෂ් වෙන්න, ඒ කියන්නේ මෙහි හුරු වෙන්න යන කාලය ඇතුළත මිනිසුන්ට ටිකක් කරදර වැඩි වගේ රටක් තේරෙනවා කියලා තේරෙනවා. ඒ කියන්නේ මොකද මෙහෙට අර අලුතෙන් එන අයගෙන් ඒගොල්ලෝ කරන්නේ අලුතෙන් එන අය ඇත්තටම වැඩිපුර වැඩ කරවන්න සලස්වනවා. ඒ කියන්නේ එහෙමම ඒ වගේම ටැක්ස් එකේදීත් ඒගොල්ලන්ගේ විශේෂයක් තියෙනවා. ඒ කියන්නේ එහෙම ශිෂ්‍යෝ හරි කවුරු හරි ඇවිල්ලා ඒ කියන්නේ පුරවැසි බව නැති අයගෙන් ටැක්ස් ගනිද්දී අර 18,000 ත්‍රෙෂෝල්ඩ් එක මේගොල්ලෝ තියන්නේ. කියන්නේ උපයන හැම ඩොලරයකටම පටන් ගනිද්දී 120ක් ටැක්ස් ගහලා පටන්ගෙන 18,000 පෙන්නට පස්සේ 125, අන්න ඒ විදිහට මම අර කලින් කිව්ව විදිහටම වැඩි කරගෙන යනවා. එතකොට ඕස්ට්‍රේලියාවේදී පිටරටින් ආවිලා මෙහි తాවකාලිකව ඉන්න ශිෂ්‍යයෝ හෝ වෙන වීසාවක ඉන්න වර්ක් වීසාවක හරි මොහකාරී ඉන්න අයගෙන් ටැක්ස් ගහන්න ගියාම ඒගොල්ලෝ උපයන සියලු ඩොලර් වලට 18,000 අඩු ප්‍රමාණයට වඩා තිබුණත් ඒකටත් ටැක්ස් එකක් ගන්නවා. ඊළඟට ඒක එකක්. ඊළඟට මේගොල්ලෝ අර ඒක තමයි මං කියන්නේ, ඒ කියන්නේ පිටායගෙන් මුල් සතේ ඉඳලම ටැක්ස් ගන්නවා. මෙහි පුරවැසි බව හා ඊළඟට සිටිසන්ෂිප් එක හරි PR හරි දෙක තියන අයගෙන් 18,000 වෙනකම් ගන්නෑ, ඊට පස්සේ ගන්නවා. එතකොට පුරවැසි බව තියන අයට ඔය මෙඩිකියාර ඔය මේ පහසුකම් තියෙනවා. ඉතින් ආපු අයට ඒ පහසුකම් ඇත්තෙත් නෑ. ඉතින් එතකොට අර ඒගොල්ලෝගේ කොහොමද කියන්නේ මුල්ම රුපියලේ ඉඳලත් අය කරනවා ටැක්ස් එක. හැබැයි කිසි දෙයක් අපිට දෙන්නේ නැති ලකුණක් තියෙනවා පුරවැසිකම ගන්නකම්. ඒ කියන්නේ මෙඩිකේ පහසුකම්, ඒ කියන්නේ නොමිලේ සෞඛ්‍ය අධ්‍යාපනය පාසල් ළමයින්ට ඒ වගේව නැති. ඒක හින්දා ඉතින් මෙහි ඇත්තටම අර මම එක කිව්ව වැඩිපුර වැඩ ගන්නවා වගේ ලකුණක් තියෙනවා කියලා. ඇත්තටම ඒ කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියනවා they promote hard work කියලා. ඇත්තටම ඒ කියන්නේ මොකද ඒගොල්ලෝ වැඩිපුර වැඩ කරන එක ප්‍රමෝට් කරනවා. ඒක මම හිතන්නේ මේගොල්ලන්ගේ මේ රටේ පිළිවෙල. ඒගොල්ලෝ ඇත්තටම මම හිතන්නේ ඔර 1800 ගණන් වල මුලින්ම ඕස්ට්‍රේලියාවට ඉංගලන්තය ඇවිල්ලා පදිංචි වෙද්දිත් මම හිතන්නේ මිනිස්සු ගොඩාක් වැඩ කරලා මහන්සි වෙලා ඔයගොල්ලෝ හැලති මේ සිරකරුව විදිහට කට්ටියා වගේ ලන්නේ ආපු අයත් ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා තමයි දිනු වෙලා තියෙන්නේ. ඉතින් ඒ ක්‍රමෙම තමයි ඒගොල්ලෝ දැනටත් අනුමත කරන්නේ අලුතෙන් එන හැමෝගෙම උපරිමේ ගන්න ඒගොල්ලෝ බලනවා සහ උපරිම ආදායමත් ගන්න බලනවා විදිහට ටැක්ස් එවනවා. අර ඉතින් ඕක තමයි මට අලුතින් කියන්න තිබුණේ කලින් කියපු එකට. ඉතින් තව එකක් ඊට පස්සේ ඔයගොල්ලෝ මතක ඇති මම අර ඩෙන්මාර්ක් වල ડોක්ටර් කෙනෙක් එක්ක කතා කරද්දී මම එයාටත් පැහැදිලි කරන්න සහ අපි දෙන්න සාකච්ඡා කරා ඕස්ට්‍රේලියාවට සාපේක්ෂව ඒ වගේ රටවල් වල අර අලුතෙන් එන පිටින් එන අයට දක්වන සැලකිල්ල වෙනස් කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇත්තටම පිටරටකින් ආපු ඕනෙක් කෙනෙකුට ශිෂ්‍යෙක් හරි මොන ක්‍රමයකට ආවත් ඒ හැමෝටම ඒගොල්ලෝ අර සියලු පහසුකම් සෞඛ්‍ය නොමිලේ අධ්‍යාපනය නොමිලේ ඒ භාෂාවෙන් ඉගෙන ගන්නවා නම් අධ්‍යාපනය නොමිලේ ඊළඟට ටැක්ස් එක හැමෝටම එක විදිහයි ඒ රටේ අයටයි පිටරටේ අයටයි. ඒ කියන්නේ හැමෝටම එක විදිහට වාගේ මේ පහසුකම් සහ මේ ටැක්ස් කියන දෙකම බලපාන රටක් ඩෙන්මාර්ක් විතරක් නෙවෙයි නෝර්වේ, ස්වීඩන් සියලුම ස්කෑන්ඩිනේවියානු රටවල් ඒ වාගේ. ඒ කියන්නේ අලුතෙන් එක මම පහසුකම් හම්බ වෙනවා. හැබැයි සල්ලි හොයන්න ගත්තට පස්සේ ටැක්ස් ගන්න දැන් ඕස්ට්‍රේලියාවේ තියෙන වෙනස් අලුතෙන් එක මම පහසුකම් වැඩි හම්බ වෙන්නේ නැහැ නොමිලේ. හැබැයි ටැක්ස් ගන්නවා අලුතෙන් එක මම
හැබැයි PR citizenship අරගත්තට පස්සේ ඔය හැම දෙම ටිකක් බැලන්ස් වෙලා යනවා. ඉතින් එහෙනම් ඔහොමයි මේ ඔස්ට්‍රේලියාවේ ටැක්ස් වලට පසුවදනක් විදිහට මට කියන්න තියෙන්නේ ඔන්න ටික තමයි.